නුඹට දෙන ලද මල්දම උච්චාරණය කිරීමට ආත්මයන්ට දිරි දෙන්න. මල්දම උච්චාරණය කිරීමෙන් ඔවුන් මගෙන් ඉල්ලන සියලු දෙයක් දීමට මම සතුටු වෙමි. දැඩි සිත් ඇති පව්කරුවන් එය කියන විට මම ඔවුන්ගේ ආත්මය සාමයෙන් පුරවන්නෙමි. තවද ඔවුන්ගේ මරණ පැය ප්‍රීතිදායක එකක් වන්නේය. මරණාසන්න වූවන් අභිමුවේ ඔවුන් මෙම මල්දම කියන විට මාගේ පියාණන් හා මරණාසන්න තැනැත්තා අතර විශ්වාසයේ රජ වශයෙන් නොව දයාවන්ත ගැලුම් කරුවානන් ලෙස සිටින බව ලියන්න. එමනම් මේ ආක්ෂාව උච්චාරණය කරන විට මතක තබා ගන්න ජේසු දෙන පොරොන්දුව. ඔබ මගෙන් ඉල්ලන සියලු දෙයක් දීමට මම සතුටු වෙනවා. ඒ වගේම දැඩි සිත් ඇති පව්කරුවන් දෙවියන් වහන්සේ ඔවුන්ට සමාව දෙන්න සූදානම් වෙලා ඉන්නවා. විශේෂයෙන්ම මරණාසන්නව සිටින අය වෙනුවෙන් මේ ආක්ෂාව කියන විට ඔහුගේ හෝ ඇගේ ආත්මය ගැලවෙනු ලබනවා. බලන්න මොනතරම් බලගතු ආක්ෂාවක්ද කියලා. ඒ නිසා ඔබ දන්න කියන කවුරු ඉන්නවන මරණාසන්නව සිටින විට මේ ආක්ෂාව හැකි ඉක්මනින් උච්චාරණය කරන්න උදමාකාර බලයක් ඒ ආත්මයට ලැබෙනවා. ඒ වගේම මේ ආඥාව සවස් 3ත් 4ත් 4යි කියන්න කියලා තියෙන්නේ. ඇයියේ ජේසු කුරුසේ උකුත්ුනේ සවස් 3ටයි. උන්වහන්සේ කියනවා මාගේ දුක් ප්‍රාප්තිය ගැන සිහිපත් කරලා සවස් 3ත් 4ත් 4 මේ ආඥාව කියනවා නම් මේ මම් කිව් දේවල් ලබා දෙන බව ජේසු මිනාන්සේ පොරොන්දුවක් හැටියට දීලා තිබෙනවා. එනිසා බොහොම බය භක්තියෙන් යුතුව ඉවසීමෙන් යුතුව හදවතින්ම දැන් අපි මේ යාක්ෂාවට සහභාගී වෙමු. ජේසු සමිදානනි ඔබ වහන්සේ උකුතුස්සේක එනමුදු ජීවනයේ උල්පත ආත්මයන් වෙත ගලා යමින් ඔබ වහන්සේගේ කරුණා සාගරය මුළු ලෝකයටම විවෘත කළසේක. ජීවනයේ උල්පතෙනි ඔබ වහන්සේගේ අපරිමිත කරුණාවෙන් මුළු ලෝකය වැළඳගෙන ඔබව අප වෙත හිස්කළමැව කරුණාවේ උල්පත වන ක්‍රිස්තුස් වහන්සේගේ දිව්‍ය හෘදය තුළින් අප උදෙසා වැහුණු රුධිරය සා ජලයෙනි මම ඔබ වහන්සේ කෙරෙහි විශ්වාසය තබමි. කරුණාවේ උල්පත වන ක්‍රිස්තුස් වහන්සේගේ දිව්‍ය හෘදය තුළින් අප උදෙසා වැහුණු රුධිරය සා ජලයෙනි මම ඔබ වහන්සේ කෙරෙහි විශ්වාසය තබමි.